සුබ දවසක් හැමෝටම යුතුටිප් යුටිප් චැනල් එකට ගොඩක් ආදරෙන් ඔයාලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ගොඩක් ලේසියෙන් පහසුවෙන් ගෙදරදීම හදාගන්න පුළුවන් අන්ඩායි ක්‍රීම් එකක් හදාගන්න විදිය. ඉතින් ඔයාගේ ඇස ඇරත් කළු වෙලා තියෙනවා නම් ඔන්න ඔයාට පුළුවන් මේක ට්‍රයි කරලා බලන්න. ඉතින් අපි ඉක්මනටම බලමු කොහොමද මේ ක්‍රීම් එක හදාගන්නේ කියලා. ක්‍රීම් එකක් වඩ මේක ජෙල් ටයිප් එකෙන් තමයි එන්නේ. අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම සැෆ්රන් ඇලෝ ජෙල් එකතු කරගන්නවා. සම්පූර්ණයෙන්ම තේ හැඳි එකක විතර ප්‍රමාණයක් එන්න. ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියනවා සැෆ්රන් ජෙල් නැත්තම් ඔයාලට පුළුවන් ඇලෝවේරා ජෙල් එකතු කරගන්න. ඒ වගේම ඔයාලට සැෆ්රන් ජෙල් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මට කතා කරන්න, මගෙන් අරගන්න පුළුවන් සැෆ්රන් ජෙල් එක. ඊට පස්සේ මම එකතු කරගන්න විටමින් ඊ කැප්සියුල්. විටමින් ඊ කැප්සියුල් දෙකක් මම මේකට එකතු කරගත්තා. ඇලෝවේරා ජෙල් තේ හැඳි දෙකට, සැෆ්රන් ඇලෝවේරා ජෙල් තේ හැඳි දෙකට විටමින් ඊ කැප්සියුල් දෙකක් එකතු කරගත්තා. ඊට පස්සේ මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. ඒක ක්‍රීමි එකක් වගේ එනකන් ඒකේ කලයක වෙනස් වෙනවා පොඩ්ඩක්. ඊට පස්සේ හොඳට මිශ්‍ර කරගන්න. ඔයාට මොයිස්චරයිස් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ අමුද්‍රව්‍ය දෙක විතරක් පාවිච්චි කරලා ඊට පස්සේ අපි දැන් මේ අන්ඩර් අයි ක්‍රීම් එකක් නේ හදාගන්නේ. ඊට පස්සේ අපේ විශේෂ අමුද්‍රව්‍ය තමයි කොෆි කියන්නේ. කොෆි එකතු කරගන්න. සාමාන්‍යයෙන් කොෆි එකතු කරගන්නකොට පින්ච් එකක් වගේ එකතු කරගන්න, ගොඩක් වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න එපා. ඔයාලා දකින්න ඇති මම මේකට එකතු කරගත්තු ප්‍රමාණය. ඒ විදිහට එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගන්න එක තමයි ඉතාමත්ම වැදගත් දෙ. මේ අපි එකතු කරගත්තු අමුද්‍රව්‍ය සේරම මිශ්‍ර වෙනවා කියන්නේ අපිට ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් හරිම විදිහට. ඊට පස්සේ මේ වගේ පිරිසිදු වියලි භාජනයකට වහලා තියාගන්න පුළුවන් එහෙකට මේ වගේ දාගන්න හදාගත්තු ක්‍රීම් එක. ඊට පස්සේ ඔයාලට මේක වහලා තියාගන්න පුළුවන්. ඔයාලා දකින්නේ මේක ගොඩක් ලොකු ප්‍රමාණයක් හැදිලා තියෙනවා. ඔයාලා සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේක. මේක පාවිච්චි කරන්න ඕන හැමදාම රැට නිදාගන්න කලින් පාවිච්චි කරන්න, උදේට වොෂ් කරන්න. මේක හරිම සුවඳයි මොකද කොෆි ඇඩ් කරලා තියෙන හින්දා. දැන් අපි හදාගත්තු ජෙල් එක ඇප්ලයි කරගන්න විදිය බලමු. මේ විදියට ක්‍රීම් එකෙන් ඩොට් තුනක් වගේ ඇප්ලයි කරගන්න. ඊට පස්සේ මම මේ පෙන්වන විදියට මේ ඇඟිලි දෙක පාවිච්චි කරලා මෙන්න මේ වගේ ක්‍රීම් එක ඇප්ලයි කරගන්න තියෙන්නේ. හරිම පහසුයි. ඔයාලට ක්‍රීම් එක හදාගත්තාම කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හොඳ ප්‍රතිඵලයක් ගන්නත් පුළුවන් ඔයාලට මේ දේවල් වලින්. මේ විදියට ඇප්ලයි කරන්න හැමදාම රැට නිදාගන්න කලින්. ඊට පස්සේ උදේට වොෂ් කරන්න තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් සති දෙකක් විතර ඇප්ලයි කරයි යනකොට ඔයාට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වාගේ අඳුරු පැහැති වෙලා තියෙන ඇස් යට කළු ගතිය. ඉතින් ඔයා ට්‍රයි කරලා බලන්න. මේ වගේ වීඩියෝකින් ඉක්මනටම හම්බෙමු.